2022 වර්ෂය ඉවර කළා 2023ට අපි ඇවිල්ලා ඉන්නවා මම හිතන්නේ අපි හැමෝම ගොඩාක් බලාපොරොත්තු පොඩි බැඳගෙන තමයි 2023 වර්ෂයට පාදබල තියෙන මොකද 2022 වර්ෂය රටක් විදියට පොඩි අපි පොඩි නෙමෙයි ලොකු පසුබෑමකට ලක් වුණා ඒ නිසා අපේ ජන ජීවිතය ගොඩක් ඉෆෙක්ට් වුණා අපි හැමෝගෙම ඉතින් 2022 වර්ෂයේ මේ 2023 ලැබලා තියෙන වෙලාවේ මම 2022 වර්ෂයේ මගේ ජීවිතේ මම ලැබපු අත්දැකීම් තුලින් මොනවාද මම හොඳ විදියට ධනාත්මක දේවල් අරගෙන 2023 කොහොමද මම මුහුණ දෙන්නේ කියන එක පොඩ්ඩක් ඔයගොල්ලන්ට එක බෙදා ගන්න හිතුවා මම හිතනවා ඒක ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ 2023 වර්ෂය සාර්ථක කරගන්න යම් කිසි පොඩි හරි උදව්වක් වෙයි කියලා 2022 මගේ ටාගට්ස් වලට යන්න මම කරපු ප්ලෑන් ඔක්කොම වතුරේ කිසි දෙයක් මට කිසි දෙයක් මම achieve කරන්න හිටපු කිසි දෙයක් මට achieve කරගන්න බැරුණ 2021 වර්ෂයේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට දේවල් අපිට achieve කරන්න බැරුණාම පොඩි අපි කලකිරීමකට ලක් වෙනවා දුකක් ඇති වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම මටත් වුණා. සමහර වෙලාවට අපිට ගමනක් යන්න උනකොට අපි හරිම adamant ඒ route එක අපි හිතමු මට ඒකටම යන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ පොඩ්ඩක්. පොඩ්ඩක් මුරණ්ඩුයි ඒ වගේ. හැබැයි මං හිතන්නේ මේ අවුරුදු මාව මේ යුනිවර්ස් එක මේ විශ්වය ගොඩක් හම්බල් කරා. ඒ කියන්නේ මගේ මතේ මින් නැතුව මට දෙන මාර්ග පෙන්නවා ජීවිතේ මට යන්න සුදුසු මාර්ග මට පෙන්නවා. මොකද සමහර වෙලාවට අපි එක දෙයක් විතරක් බලාපොරොත්තු වෙන ඉන්න අපි ජීවිතය අනිත් හැමදේම අපි ජීවිතේ ජීවත් වෙන මිස් කරන ගන්නවා. අපිට අනිත් හැමදේම මිස් වෙනවා. ඉතින් ඒක නිසා මං හිතනවා මේ අවුරුදු 2022 අවුරුද්දේ මට මගේ අචීව් කරගන්න බැරි වුණාට මගේ ටාගට්ස් මට අනිත් දේවල් මට ජීවිතේ කරන්න පුළුවන් දේවල් මට මම හිතන විශ්වේ මට මාර්ග පෙන්වුවා. ඉතින් මං හිතනවා 2023 මම ආවේ ලොකු විශ්වාසයකින්. සමහර වෙලාවට අපිට යන්න තියෙන සීන් වලට අපිට යන්න බෑ. අපි ගිව් අප් කරන්න ඕනේ. සමහර වෙලාවට අපිට අදින් අවුරුදු 10ක් අදින් අවුරුදු 5ක් ගිහිල්ලා මට හිතේ මේ හැමදේම උනේ හොඳකට කියලා. ඒ වගේම මේ අවුරුදු මම 2021 අවුරුද්දේ තවත් දෙයක් ඉගෙන ගත්තා. මොකද 2021 වර්ෂය කියන එක මම ගොඩාක් අසනීප වෙච්ච අවුරුද්දක්. මම ලේසියෙන් අසනීප වෙන කෙනෙක් නෙවෙයි. මට තයිරොයිඩ් ප්‍රශ්නක් ආවා. ඉතින් මට ගොඩක් කතා කරගන්න දරුව හිටියා. එතකොට තමයි මට තේරුනේ මගේ වොයිස් එක නැත්තම් මගේ හඬ නැත්තම් මට මගේ වෘත්තිය කරගෙන යන්න බෑ කියන එක. මට පටහඬක් නැතිවත් මට මගේ කිසි දෙයක් මට කරන්න බෑ. ඉතින් මම සාමාන්‍යයෙන් පොදුවේ මගේ ශාරීරික සාධක ස්තුතිවන්ත වෙන කෙනෙක්. හැබැයි මම මූලිකවම මගේ වොයිස් එකට මම එහෙම ස්තුතිවන්ත වෙන්නේ නැහැ. ඉතින් මට දැනුණ දෙයක් තමයි මම ජීවිතේවත් ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනතුරුවත් මම මගේ වොයිස් එකට වෙනම සූර් මගේ තයිරොයිඩ් ග්‍රන්ථියක يعني කටහඬට මම සූතිවන්ත වෙලා නැහැ 2021 වර්ෂේ මට ඒක මතක් කරා. සමහර වෙලාවට අපිට S නැත්තම් අපි මොනවද කරන්නේ? කකුල් දෙකක් නැත්තම් අත් දෙකක් නැත්තම් මොනවද කරන්නේ කියලා හිතන්නේ. ඒක නිරෝගීකම කියන්නේ තමයි සෞඛ්‍යය තමන්ගේ ඇඟට ශරීරයට හැමදාම ඩීටේල් සූතිවන්ත වෙන. එතකොට ඔය දොස්තර වරුන්ට අපි වේදන් කරන සල්ලි වලට සෑහෙන ඕගොල්ලෝගේ අනාගතය වෙන ඉතුරු කරගන්න පුළුවන් වෙයි. අපි ඒ නාස්ති කරන සල්ලි දී මම හිතනවා තව දෙයක් තමයි 2023 වර්ෂයේ මම තව තවත් මගේ සෞඛ්‍යයට නිරෝගීකමට ස්තුතිවන්ත වෙනවා. ඒ දේ ඔයාලත් කරන්න. ලෙඩ හැදෙන ඒවා ගොඩක් අඩු වෙයි. නැත්නම් ලෙඩ හැදෙන්නම නැති වෙයි ඔයගොල්ලන්ට. මොන වෛරසයවත් ඔයගොල්ලෝ ආරක්ෂාකාරී වෙයි. ඉතින් ඔය පොඩි කීපයක් තමයි මම හිතුවේ ඔයගොල්ලන්ට බෙදා හදාගන්න. ඉතින් සියලුතුරු YouTube නාලිකාවට ආදරේ කරන ඔයාලට ආරාධනා කරනවා දිගටම සියලුතුරු නාලිකාවත් කරගෙන සිටින්න. හැමදාමත් හරවත් රසවත් දේ බලා දෙන්න ඔයාලට බලාපොරොත්තු වෙන 2023 වර්ෂයේ. ඉතින් ඔයාලා හැමෝටම විශ්වාසයෙන් තමන්ගේ ජීවිත ඉලක්කවලට යන්නට, ඔයගොල්ලන් ආදරය කරන සිහින දකින ජීවිතය විඳින්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම හදවතින්ම wish කරනවා. එහෙනම් හැමෝටම ලැබුවා වූ 2023 අවුරුද්ද නිරෝගීකම ලැබුණු තමන්ට විශ්වාසයෙන් ගමනක් යන්න පුළුවන් ශක්තිය ඔයාලට හැමෝටම ලැබෙන්න කියලා wish කරනවා. Try it.